Sanjana Gamarachchi. Sanjana Omali Gamarachchi neda. Sanjana Onali Gamarachchi. Ehemath neme tiyena samanya tiyena meme. Attama eken upana sahajike tiyenne palato gamarachchi ge Sanjana Onali. Eka chuttak keti karala idin me Sanjana Gamarachchi kiyana haduwa. හැම වෙලෙම අපි කියන්නේ දිව්‍ය පුරාවටම අමතක නොවන ටෙලිග්‍රාමයක් තමයි දිව්‍ය පුරා කියන්නේ හිරුනාලිකාවේ රාත්‍රී 8ට ටෙලිකාස්ට් වෙනවා. ඉතින් මේ වෙනකොටත් බලන්න නැති කෙනෙක් ඉන්නවනම් අනිවාර්යයෙන්ම ගිහිල්ලා බලන්න කියලා ආරාධනා කරනවා. බලන එක දිගටම බලන්න කියලා ආරාධනා කරනවා. ඉතින් මගේ කැරක්ටර් එක ගැන කතා කරනවා නම් ඔයාගේ නමම තමයි මට තියෙන්නේ තීනා. තීනාගේ කැරක්ටර් එක ගොඩක් වෙලාවට සංජානනට සමීපයි දෝ කියලා මට හිතෙනවා. මොකද ගොඩක් කට්ටිය මට හම්බුනම කියන අම්බ ඔයාට නම් ගැළපෙනම කැරක්ටර් එක තමයි හම්බලා තියෙන්නේ. එන පිස්සු මේ මාරාසයි කැරක්ටර් එක හරි කියුට්. එහෙම කියන්නේ කියනවා ඉතින්. ඇත්තටම ඒ කැරක්ටර් එක මං හිතුවවත් නැති විදිහට ඉතාම ඉක්මනින් මිනිස්සුන්ගේ හදවත වලට කා වැදුනා. ඉතින් හරි සතුටුයි. Thank you hero කියලා කියනවා. හරි. මේ ඔය 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 නාට්‍ය රඟපාද්දි සෑහෙන මේ රස බර කතා තියෙනවානේ. වියතරාවෙ එහෙම ගිහිල්ලා මතකද ඒ සිද්ධි? ෂූටින් කරන වෙලාවේ නිකුත් කටියත් එක ඉන්නවා. මම ෆස්ට් ටයිම්. මම කියන්නේ ෆස්ට් ටයිම් තමයි ටෙලි ඩ්‍රාමාවකට නුවරඑළිය ගිහිල්ලා එහෙම ෂූටින් කරේ. නැත්නම් මම ගොඩක් වෙලාවට මේ මියුසික් වීඩියෝ වලට විතරයි ඇත්තටම නුවරඑළිය ගිහින් තියෙන්නේ ෂූටින් වලට. දැන් උදේම නැගිටින්න ඕන අපි පාන්දර 4 විතර වෙද්දී අපිට තේක හම් වෙනවා. ඉතින් 4:30 විතර වෙද්දී අපි මේකප් එකේ ඉන්න ඕනේ. අර සෙරිප්පු දාන්නට ඇවිදින්න බෑ. මාර සීතලයි. සීතලයි. උදේම නාලා මේකප් ඕ මේකප් එකට ගිහිල්ලා ඉද්දි බඩගිනි මාර දුකක් එක. ඒ කියන්නේ දවල් ඇටි නෝමල් වෙනවා. බැක් ටු නෝමල් වෙනවා. උදේ පාන්දර නැගිටින්න තේනින්න හරිම අවුල් මේ. ඒ වගේ මතක තමයි දෙන්නේ ඉදි. මතක තියෙන්නේ අය යා කඩියත් එක නිකන් hina වෙන්නේ ෂූටින් ගිහින් ඉන්න වෙලාවේ. ඒ කියන්නේ දැන අඳුර ගන්නද දන්නේ නැතුව නැත්නම් අනේ මෙයාව දැක්කම hina වෙන්න ඕනි කියලා හිතනවද? නෑ ඔය දැන් මේ අපි ෂූටින් උදේ පටන් ගත්තට පස්සේ රෑ වෙනකන් සාමාන්‍ය ෂූටින් කරනවානේ. ඒ කරනකොට රෑ 8:00 වෙනකොට මට නිකන් පිස්සු වගේ. ෂූට් එකේ අපේ කැමරා අයත් එක්ක ඩිරෙක්ටර් අයත් එක්ක මට ගොඩක් කලින් සුජීව අයියේ සරත් අයියේ තමයි මාත් එක්ක එකට මූ වෙලා මේ ඇක් කරන හම්බෙන්නේ. ඉතින් දෙන්නගේ මූ හරි සංජන මේ දැන් ඔය සරත් අයියා ගැන කතා කරද්දී ඔයාට හම්බ වෙලා තියෙන කැරක්ටර්ස් ද කියන්නේ ඔයාගේ ළඟින්ම ඉන්න දෙන්න ගැන අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනේ. සුජීව අයියා ගැන සරත් අයියා ගැන අනිවාර්යයෙන්ම කතා කරන්න. මොකද හිතන්නේ ඒ වගේ දෙන්නෙක් එක්ක රඟපාන්න හම්බ කියන්නේ ශ්‍රේෂ්ඨයින ප්‍රවීණ රංගන ශිල්පීන් එක්ක රඟපාන්න ඔයාට මේ ඩ්‍රාමා එකේදී අවස්ථාව හම්බ වෙලා තියෙනවා. ඒ දෙන්න ගැන මොකද්ද ඔයාලා විශේෂයෙන් කියන්න හිතන්නේ? ඒ දෙන්න ගැන අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ. Thank you අවස්ථාව දුන්නාට මස්සන් අමතක වෙනවා. මේ ඒ දෙන්නගේ මාර සපෝට් එකක් හම්බ වෙනවා. ඇත්තටම ඒගොල්ලන් මට වඩා يعني මම අලුත් කෙනෙක් ෆීල්ඩ් එකට. එයාලා මේ ශ්‍රේෂ්ඨයින දවන්ත චරිත ඇත්තටම සීනි ආටිස්ලා. ඒගොල්ලන් එච්චර දවන්ත චරිත වෙලත් හරිම නිහතමානී විදිහට මගේ ඩයලොග් එක ඩිලිවරි එක වැරදි නම් ඒගොල්ලන් මට කියලා දෙනවා. ඊට පස්සේ මම කරන එක එක ඇක්ෂන් තියෙනවා. ටීනගේ අමුතු ඇක්ෂන් තියෙනවා. ඉතින් ඒවට විහිළු කරනවා. හැම වෙලෙම මාව අගයනවායි දෙන්නත් එක එකතු වෙලා. ඉතින් හරි ෂෝ මයි සරත් අයියයි තරංගේ වතුර බෝතල් එහෙම ඩිලිවර් කරනවා සෙට් එකේ. ඒ වගේ හරි අමුතු අමුතුම කාලයක් තමයි මේ හිරුත් එක්ක දිවිතුරත් එක්ක ඇත්තටම ගෙවෙන්නේ. අර දෙන්න නම් ඇත්තටම හරිම හොඳයි. මාත් සපෝටිව්. මාර් සපෝටිව්. දැන් මේ ඔය ඔය ආපු ගමන් මගේ මේ පදිංචිය මාතරනේ දකුණනේ. ඉතින් මේ කොහමද ඉස්කෝලේ කාලේ ජීවිතේ? පොඩි කාලේ පොත්වලට කවර දාන්න කියලා හරි ඉස්කෝලේ කාලේ නෝ. මම පොත්වලට කවර දාන්නේ නැහැ. අම්මයි තාත්තයි කරලා දෙන්නේ. අර මගේ මතකයි මේක චුට්ටක් කට්ටිය දන්න කතාව මම ආයේ කියන්නම්. ඔය මම පොඩි කාලේ අර එක එක එක්ස්පීරිමන්ට් කරනවා.
නිකන් ඉන්න බැරි ගමුට කරනවා. ඉතින් කරන්න දෙයක්වත් නැහැ නේ චුටි කාලේ. මම ඉතින් ඔය ඉස්සෙල්ල කට්ටාගෙන අර දෙක එකතු වෙන්න එපා මෙහෙම ගහන්න. ගැහුවාම පට වදින්නේ පොත්තට හරි කොලෙට හරි මොකකට හරි. ඉතින් මේ මම නිකන් බැලුවා ඇඟිල්ලට තියලා ගහලා බලන්න මේක ඇතුළට වදිනවද කියලා. අර යට ස්ටෙප් එක යට එක නැතුව මේක උනේ හරියට මට මතක අට වසරේදී. ඉංග්ලිෂ් හරි තමිල් හරි පේපර් එකක් ලියන්න සංජන අපිට ඔව ඇහෙන්නේ නැතුව ගියා. සංජන අපිට ඔව ඇහෙන්නේ නැහැ. සංජාන හසිත රොෂාන් මාත් ඉන්නවා කියලා කමෙන්ට් කරලා තියෙනවා. අපි දැන් ඔවුනෑබෑ ගේමියක් එක දැන් ඔන්න සම්බන්ධ වෙන්න හදන්නේ. දැනට Facebook live යන ෆෝන් එක පොඩක් වොලියුම් පොඩක් අඩු කරගමු සංජානා. අපි කොන්දේසි ටික මතක් කරන්න. ඔවුනෑබෑ කියන්න බෑ. තන වචනේ උත්තර දෙන්න බෑ. එකම වචනය තුන් පාරක් කියන්න බෑ. වෙන භාෂාවෙන් උත්තර දෙන්න බෑ. හරි ලේසි විනාඩියකට. අපේ පාක් නේද වින්න බෑ. අම්මෝ. හරි ඔබින්න. ඔන්න දැන් අපි රේඩියෝ එක live සම්බන්ධ වෙනවා. සංජන ඔමිල දැන් ගන්නවා. හරි හරි. ඔමිල හවස 3:21 වෙලාව රයිට් ඕකේ මේ වෙලාවට අන්තිපේ අපි ඉන්නේ නේ අන්තිපේ ඉන්න ගමන්ම ඔන්න ෂාසම් අපේ ඔෆිෂියල් ෆෑන් පේජ් එකේ ඉන්න කට්ටියන් දැන්නමත් දන්නවා අපිත් එක කවුද මේ වෙලාවේ ඉන්නේ කියලා අපි කිව්වාද එනවා කියලා කියුට් හරිද හැමෝගෙම ආදරය දිනාගත්ත හරිම උරුබුට දඟකාර කටකවර චරිතයා මංගල ශිල්පිනියා සංජානා ගමාරච්චි උනාද අපේ Facebook live එකත් එක්ක අපේ ඔවුනා බෑ ගේම් එකත් එක්ක join වෙනවා කියලා අපි කිව්වා. දැන් මෙන්න ඉන්නවා සංජානා. අයිබෝන් සුළු සංධ්‍යාවක්. අයිබෝන් සුළු සංධ්‍යාවක්. අයිබෝන් සංජානා කියන්නද කීනා කියන්නද? ඔතන තීන කෙනෙක් ඉන්නේ හින්දා අපි සංජානා කිව්වා. හරි අපි එහෙනම් සංජානා කියලා කතා කරමු. දැන් ওই තීන කියලා ඒකත් එක්කම
මේ අපිට මතක් වෙන්නේ දැන් දිවිතුරා නාට්‍යය. ඔයාගේ ඔයාගේ චරිතය තමයි ටීනා. දැන් මේ සැබවින් ඇවිල්ලා සංජානා. ඉතින් මොකද ඉතින් මේ දිවිතුරා නාට්‍යය ගැන? දිවිතුරා නාට්‍යය නම් මත්නම් දිවිපුරාටම අමතක වෙන්නේ නැති වෙයි. මොකද ඒ තරම් ලස්සන සුන්දර බදක සටහන් තියෙන ලස්සන ටෙලිග්‍රෑම් එකක්. ඉතින් හිරු නාලිකාව රාත්‍රිය අර තමයි ටෙලිකාස්ට් වෙන්නේ. ටීනාගේ කැරක්ටර් එක ඇවිල්ලා මගේ ඒ කියන්නේ සංජානට ගොඩාක්ම සමීප කැරක්ටර් එකක් මම දන්න විදිහට මොකද යාළුවා කියන්නේ ඔයාට නියමිතම ගැළපෙන කැරක්ටර් එක තමයි ඔයාට ඔය හම්බලා තියෙන නියමයි කියලා. ඉතින් බොහොම කෙටි කාලයකින් මිනිස්සුන්ගේ හදවත වලට දැනුණු කැරක්ටර් එකක් ටීනා. ඉතින් ටීනාත් එක්ක විලාසිතේ සතුටින් ඉන්නවා ඉතින්. හරි. හරි කටකාරයි කියලා කවුරුත් කියලා නැද්ද ඔයාට? මගේ කට වැඩි කක වෙන කවුද නොකියුවේ කියලා හරි නේද? ඔව් නොකියුවේ කවුද? හරි වලස්සනේ අන්න හරි ආසය වොයිස් එක නේද? ඔව් ඒක තමයි නේද? හරි කියමනාපයි. මේ අපි එනක් ඔව් නෑ බෑ ගේම් එක ඔයාට හරිම පහසු වෙයි කියලා මට හිතෙනවා. මේ ගේම් එක ඔයාට නම් ඕන මොනවද කියලා අන්න එහෙම කියවන ගේම් එකක් වෙයි. අපි වෙන කොන්දේසි ටික ඔයාලට මතක් කරන්න තරගේ. හරි සංජාන ඔයාට ඔව් නෑ බෑ කියලා කියන්න බෑ. තනි වචනෙන් උත්තර දෙන්න බෑ. එකම වචනේ තුන් පාරක් කියන්න බෑ. තප්පර පහකට වැඩි නිශ්ශබ්ද වෙන්නත් බෑ. ලියන භාෂාවෙන් කතා කරන්නත් බෑ. හරිද? ඕකේද? කොන්දේසි වැඩි වගේ නම් කියන්න. වැඩිද? වැඩි. හරිනු වැඩි මවුදෙන්න පුළුවන් කවරෙම ට්‍රයි කරමු. මම හිතන්නේ මේ ගේම් එක හොඳට අහලා තියෙනවා වගේනේ අපි මේ මේ විදිහට මේ ටයිම් එක කරන එක. ඔව් මම ඇත්තටම මේ මේ වගේම දවසක ඩ්‍රයිව් කරගෙන යනකොට හිතායේ අපේ සුපිරි තරුවක් එක්ක ඔබලම වුණා බෑ කරා මම හොඳටම අහන් හිටියා. ඇත්තටම මට හරියට මේ වගේ මොහොතක්. රයිට්. එහෙනම් ඉතින් මේ අමාරු වෙන එකක් නේ අපි ප්ලේ කරලා බලමු නේද ගේම් එක. 3 2 1. සංජාන ගමරජිනි දැන් අපිත් එක්ක හදි සිටින්නේ. එයා තමයි. වාහනේ යන ගමන්නේ යන ගමන්නේ රඟපාණේක ලේසිද අමාරුද? ගක් විතර අමාරු. අමාරු කියලා අතරින්නේ නැහැ නේ? එහෙම කරන්න අවස්ථාවක් හම් වෙන එක නැති දෙයි නේද? ඔව් නේද? මේ සෙන්දු කියන පුළුවන් නේ? ගොඩාක් ලොකුවට තිබ්බ තොලේ නේ? කෝල්ස් එනෝ හරියට නේ? ඒකනේ ෂූට් එකට යන ගමයි කයි. දැන් මේ විනාඩියක් ඇතුළත ඔයාලට ඕනේ නැහැ බෑ නිකන්ම කියවෙන එකක් නැහැ බෑ මං හිතන විදියට නේ. එහෙම නොවෙනවා නම් මගේ හිත සතුටක් දැනේ. රයිට්. සෑහෙන හොඳ කල්පනාවක් උත්තර දෙන්න පුළුවන් නේ. එහෙම නම් ඉතින් හොඳයි නේද? දවල්ට කාලා දින්නේ? බතුයි මාළුයි පරිප්පුයි පළායෙන් කෑවා. කියව රයිට් ඕකේ. ඔය තරගී තුන අති විශිෂ්ට ලෙස ඔයා හිතන්නේ මොකද්ද? ජයග්‍රහණය කළාද? ජයග්‍රහණය කරන ලිස්ට් එක දෙනවා. බොහොම දක්ෂයි බොහොම ලස්සනයි. අපි නුසුසුක පැතුම් රඟපාන්න විතරක් නෙමෙයි ඉතින් මේ වගේ දේවල් සංජානනට අයි නේද සංජාන. සුබතම සරිවරයි නේද මට ඕනේ. සරිවරයි. ජයග්‍රහණය කරා. මොකද ඉන්නේ? තාත්තනේ මගේ ෆස්ට් ටයිම් මම හරි ආසයි. අනේ ෂෝක්. Thank you මට ඉන්වයිට් කරාට ප්‍රෝග්‍රෑම් එකට. අනේ ඔයත් හරි ෂෝක්. Thank you ඔබේ ප්‍රෝග්‍රෑම් එකට ආවට සංජානා. ලස්සන සින්දුවක් අපි ලෑස්ති කරලා තියෙනවා. ඉතින් මේ කෝල් ස්පොට් ප්‍රෝග්‍රෑම් එකට ආවට Thank you so much ඔයාට. ඔහොමම ඉන්න කට් කරගන්න එපා. Facebook live එකෙන් තවත් ගොඩක් දේවල් කතා කරන්න ඕන. ඔහොමම ඉන්න. එහෙනම් Thank you. එකෙන්ම ජය වෙන්න ඕන. සුබ වෙන්න ඕන. Bye. Thank you. ජය වේවා. Bye. සංජානා ගමාරච්චි හරිම හරි දැන් මේ කොහොමද අපි හරි කොහොමද ඇහෙන්නත් අපි ළඟ තියාගමු නේ සංජානා මොකද හිතන්නේ අපි ඇහෙනව නේද ඔයාලට ඔව් මට ෆෝන් අපි ඇහෙනව නේද හොඳට මේ ලයිව් එකට වැඩි ටිකක් හොඳට ඇහෙනවා ක්ලියර් හරි මේ මොකද හිතන්නේ ගේම් එකෙන් වින් කරන්න හම්බෙච්ච එක ගැන ගේම් එකේ වින් කරන්න හම්බෙච්ච එක ගැන ඇත්තටම ගොඩාක් සතුටුයි මං හිතුවේ පළවෙනි වස්තන දෙක තුනේම නාගනී කියලා මම මොකද ගොඩ වෙලාවට හැම වෙලෙම නාගන්නේ කියලා තමයි කරන්නේ හැතර කරන්නේ ඇත්තට පුදුම හසේ එකක් තමයි හදුවේ එහෙම කිව්වට පස්සේ තීනගේ ඇත්තටම සංජානගේ හැම වෙනසක් නැහැ වගේ නේද මේ ඩ්‍රාමා එකේ තීන ගොඩක් වෙලාවට දැනුම් අහගන්න නාග වෙනසක් නැහැ හොඳයි කියලා දෙන්න හොඳයි කියලා කතාවද හරි දැක්ෂ මේ අපි චුට්ට පොඩි කාලෙ පොඩ මතක් කරන්න ඕන දැන් වාගේ ගම්පලාද මාතර මාතර සුජාතර තමයි යන්නේ මම දන්න විදිහට තොරතුරු ගාගත්ත විදිහට කොහොමද ජොල් විස්තර අම්මදාන්ත කොහොමද ගෙදර විස්තර කොහොමද කොහොමද කලාවට වා ඉන්නේ සම්බන්ධ වෙන්නේ පවුලේ තව කවුරු කවුරුද ඉන්නේ
පවුලේ දැන් ඉන්නේ මමයි තාත්තයි නංගි විතරයි. අම්මි නැති වෙලා දැන් අවුරුද්දක් වෙනවා. ඉතින් ෆීල්ඩ් එකට එද්දි මගේ පස්සෙන් ආවේ මාතක ෂූටින් ආවේ හැමදේම කරේ මගේ අම්මා. ඉතින් අද වෙනකොට මට තනියම මේ දේවල් කරගන්න වෙනවා තියෙනවා. ඉතින් දුකයි. ඒ ගැන නම් ගොඩාක් දුකයි. චුටි කාලේ ගැන කියනවා නම් මම ගොඩක් බාහිර ක්‍රියාකාරකම් කරපු කෙනෙක් නෙවෙයි. ඇත්තට ආසාවෙන් හිටිය කරන්න ගෙදරින් chance එක හම්බුනේ තාත්ති ගොඩක් සැරයි. මොකද මේ අමිතාටි දෙන්න මෙයාකෝ ડોක්ටර්ස්ලා ඉත පළවෙනි බබා මම. ඉතින් අර ආරක්ෂා කරන එක ඕනවට වැඩි ඕවර් ආරක්ෂා කරන පරිවෙන්න. ඊට පස්සේ ඉතින් අවුරුදු කුමාරි තරගයක් කරා හිරුණාලිකාවේ 2018 වසරේ අවුරුදු කුමාරි තරගයට සහභාගී වුණා මම. කන්නේ නැතුව බොන්නේ නැතුව ගිය අතට වෙලා ඉඳලා ගෙදර තිබු උගුණයක් කළා දුන්න. ඇත්තටම තරගයේ සහභාගී වුණේ ඒ සහභාගී වුණ සහභාගී වෙන්න මම හිතන්නේ අද වෙනකොට මම මේ ඉන්න තැනට හරි ආවේ ඒක හින්දා. මම ආපස්සට මගේ ලයිෆ් එක ගැන හැරිලා බලද්දී ඇත්තටම මම දැන් ඉන්න තැන ගැන අපේ ආදරණීය ශේෂකයන්ගේ ආදරය මට ලැබෙන එක දැක්කහම මට මාර සතුටුයි. ඇත්තටම ඒකට ඇත්තට ගොඩක් තියෙන. මොකද කෙනෙක්ගේ හදවතක් සතුටින් කියන්න පුළුවන් නම් ඇත්තට තව කෙනෙක්ගේ හදවතක් ලස්සනයි කියලා කියන්නේ අන්න ඒ වගේ දෙයක් තමයි තියෙන්නේ. අනිවාර්යයෙන්ම අයිම සතුටුයි. ආපු ගමන් මග බොහොම ලස්සනට ඇවිල්ලා තියෙනවා. මේ තමන්ගේ ටාගට් එකේම යන්න ඕන කියන අරමුණම පොඩි කාලේදම තිබිලා තියෙනවා. ඉතින් හරි සතුටුයි. ඉතින් සංජාන අපි කාලේ වෙලා ඔබම සීමිතයි. කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. කතා කරන්නත් හරි ආසයි. උනාට ඉතින් සංජාන කාලේ අනිවාර්යෙන් සංජාන ඔයා මේ ජොබ් එකක් කරනවද නැත්නම් මේ මේ ඩ්‍රාමා ෆීල්ඩ් එකේ ඉස්සරහට යන්න මිද බලාපොරොත්තු වෙන්නේ? ජොබ් එකක් නම් ඇතුළු කරන්නේ නැහැ. අර මම ෆීල්ඩ් එකට එන්න කලින් මම ඩිග්‍රී එකක් කර කර හිටියේ. ඒකත් බාගෙන නතර කරලා දැන් ඔක්කොම අවතක් කළා තමයි ළඟම ජීවිතයට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ආයේ ඉගෙන ඇත්තටම කම්මැලි කමක් තමයි තියෙන්නේ. මම ඒක ගැන හිතන්නේ නැහැ. දැනට මේ විදිහට ළඟම ජීවිතේ කටයුතු කරගෙන යනවා. ඊට අමතරව අනාගතයේදී ඉක්මනින්ම මම හිතන්නේ මගේම කිරි ව්‍යාපාරයක් ආරම්භ වෙයි. සංජාන බොහොම ස්තුතියි කියලා කියනවා. කරන කියන අවදිම ආර කරගන්න මුලින් කරගන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. මොකද ඉතින් ඉකෝස් ෆෝර් ප්‍රෝග්‍රෑම් එක අපි මේ Facebook live එකත්, radio live එකත්, එකවර live දෙකක්. ඔන්න මොකද මේ අත්දැකීම ගැන හිතෙන්නේ? ඇත්තට මගේ ලයිෆ් එකේ පළවෙනි වතාවට මේ වගේ අත්දැකීමක් ලබන්නේ. අයියෝ ඔයත්, ටීනාස් ඔයත් ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරන ඔය දෙනෙක් වොයිස් එක thank you. හරිම ලස්සනයි. thank you. මාර ඉන්ටරෙස්ට් හරිම ලස්සනයි. ඉතින් thank you මම ආයි thanks කරනවා මට ඉන්වයිට් කරාට. ඔයාලගේ ප්‍රෝග්‍රෑම් එකට එන්න කියලා. ඉතින් thank you මම ඔන්නම හරි සතුටින් ආරාධනා බාරගෙන මම ආවා. ආදරේ ඉතින් ජය වෙන්න ඕන සුබ වෙන්න ඕන සංජානා බොහොම ස්තුතියි අද දෙක සම්බන්ධ වුණාට එඩිලන් මේ සංජානා බයි සංජානා ගම ආරච්චි